අයිබෝවන් සැමට කලින් සත්‍ය හරි ඉටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනත්තු ප්‍රථමයෙන් සිරස්තල ශ්‍රී ලංකාවේ අමරිකානු තානාපතිනිය විදේශ සම්බන්ධතා අමාත්‍යංශයට කැඳවයි යුද හමුදාපතිවරයාට පණව ඇති සංචාරක තහනම ගැන යලි සලකා බලන්න ලක්රජය අමරිකාවෙන් ඉල්ලයි එජාප නව සන්ධානයේ ලකුණ සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වය පිළිබඳ වාර්තාව හෙට පොදුජන පෙරමුණ සහ නිදහස් පක්ෂය ගැන කතා කරන්න මහින්ද මෛත්‍රී අඟහරුවාදා හමු වෙයි. කොළඹ වරාය නගරයේ ජනපතිගේ නිරීක්ෂණයට මුජුබර් පැහැදිලි කළ එළවලු මිල ගණන්. ප්‍රතිබෙන් දේශීය පුවත්. යුද හමුදාපති ලොතින ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ ඔහුගේ පවුලේ ඥාතීන්ට පණවා ඇති සංචාරක තහනම සම්බන්ධයෙන් යලි සලකා බලන ලෙසට ලක්රජය අමරිකාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙරට අමරිකානු තානාපති ඇලයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය සහ විදේශ සම්බන්ධතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද හමු වූ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ අමරිකානු තානාපතිනි ඇලයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය සහ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර මෙම හමුව පැවැත්වුණේ විදේශ සම්බන්ධතා අමාත්‍යංශයේදී. වත්මන් යුද හමුදාපති ලොතින ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ ඔහුගේ පවුලේ ඥාතීන්ට අමරිකාවේ සංචාරයේ තහනම් කිරීමට තීරණය කිරීම සම්බන්ධයෙන් කරුණු විමසීමට විදේශ සම්බන්ධතා අමාත්‍යංශය විසින් අමරිකානු තානාපතිනියට මෙම කැඳවීම සිදු කර තිබෙනවා. රටේ විධායක බලය හොබවන ජනාධිපතිවරයා විසින් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සිදු කරනු ලබන පත්කිරීම සම්බන්ධයෙන් විදේශ රාජ්‍යයක් මෙයවරින් සිදු කරනු ලබන ප්‍රශ්න කිරීම දැඩි ගැටලු සහගත තත්වයක් බවත් මෙය අමරිකාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සම්බන්ධතාවයට අනවශ්‍ය ආකාරයේ ගැටලු තත්වයක් ඇති කරන බවයි විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙරට අමරිකානු තානාපතිවරයාට පවසා ඇත්තේ. යුද හමුදාපතිවරයාට එරෙහිව නගා තිබෙන චෝදනාවලට හේතු පාදක කරගෙන තිබෙන කරුණු සම්බන්ධයෙන් යලිත්වරක් විමසා බලන ලෙස මෙහිදී විදේශ කටයුතු අමාත්‍යවරයා අමරිකානු තානාපතිවරයාට දැනුම් දී තිබෙනවා. මෙම කරුණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දක්වනු ලබන ප්‍රතිචාර ගැන තමන් වොෂින්ටනයට දැනුම් දෙන බවත් මෙම හමුව සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යවරයාට අමතරව එම අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියා. මානුෂීය මෙහෙයුම් ක්‍රියාත්මක වන සමයේ මානව හිමිකම් කඩකර ඇතැයි චෝදනා කරමින් අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා යුද හමුදාපති ලොතින ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අමෙරිකාවට ඇතුළුවීම තහනම් කළ බව ප්‍රකාශ කරනු ලැබුවේ පසුගිය සිකුරාදා. මේ අතර යුද හමුදාපතිවරයාට පණවා තිබෙන සංචාරක තහනම සම්බන්ධයෙන් මහා සංඝරත්නය සිය විරෝධය මෙලෙස පළ කර සිටියා. ශ්‍රී ලංකාවේ යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මැතිතුමාට ඇමෙරිකාවෙන් එතුමාට සහ ඒ පවුලේ අයට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කරලා තහංචියක් දාලා තියෙනවා. මේක මේ රටේ බෞද්ධ අබෞද්ධ සෑම දෙනාම අප්‍රසාදේ පළ කරන ප්‍රකාශයක් හැටියටයි අපි දකින්නේ. එතුමා සමග සියලුම බෞද්ධ අබෞද්ධ සෑම දෙනාම සහභාගීත්වයෙන් ක්‍රියා කරනවා කියන එකත් විශේෂයෙන් සඳහන් කරනවා. අපි සෑම දෙනාම ඒ තහංචිය ඒක ප්‍රතික්ෂේප කරනවා කියන එකත් විශේෂයෙන්ම සඳහන් කරනවා. අපේ රටත් ඇමෙරිකා එක්සත් ජනපදයක් බ්‍රිතාන්‍යයක් අනිකුත් රටවලු ආසියා යුරෝපා මේ රටවල් සමග මේ පුංචි දිවයින බොහොමත්ම මිත්‍රශීලී තත්ත්වයක් තමයි අනුගමනය කරන්නේ. ඒක පාක්ෂිකව මේ අය ඩයස්පොරාවේ අය කියන දේ පමණක් හිතට අරගෙන අපිට යන් යන් තහංචි පනවන මේ කිසිම භේදයක් නැතුව එකවන්ම එක්වි මේ ඇමරිකාව කරන මේ ක්‍රියාකාරකමට විරුද්ධව අපි කටයුතු කළ යුතුයි කියන ඉල්ලීම ඔබ හැම දෙනා වෙත මා බොහොම කරුණාව සිහිපත් කරනවා. ඇමරිකා එක්සත් ජනපදය අපේ රට කෙරෙහි විවිධ සම්බන්ධතා තිබෙන බව අපි දන්නවා. නමුත් මේ අවස්ථාවේදී අපේ රටේ රණවිරුවන්ට නැත්නම් රටේ විවිධ නායකයන්ට ඒ විවිධාකාරයෙන් බලපෑම් කිරීම අපි කිසිසේත් අනුමත කරන්නේ නැහැ. මේ ක්‍රියාදාමයේ ඉදිරියේදී අපේ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් එල්ල වෙන්න පුළුවන්. ඇමරිකා එක්සත් ජනපදය අපේ රටට බලපෑම් එල්ල කිරීම අපි තරයේම හෙළා දකිනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දහවල් කොළඹ වරාය නගරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පසුවරුවේ කොළඹ වරාය නගරයේ නිරීක්ෂණය සඳහා එක් වුණා. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුකඳ ඇරඹි ජාතික නීති සම්මේලනයේදී කොළඹ වරාය නගර සැලැස්ම කෙරෙහි අවධානය යොමු කෙරුණා. ශ්‍රී ලංකා සිතියම වෙනස් කරමින් කොළඹ නගරයේ දිගුවක් ලෙස මෙය ඉදිකරමින් පවතිනවා. ගොඩකිරීම සහ යටිතල පහසුකම් සඳහා චයිනා කොමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් සමාගම වැය කිරීමට අපේක්ෂිත මුදල අමෙරිකානු ඩොලර් මිලියන 1.4ක්. ගොඩනැගිලි සංකීර්ණ වෙනුවෙන් තවත් අමෙරිකානු ඩොලර් මිලියන 15ක් වැය කරනු ඇත. නව භූමියට අදාළව සැකසූ නීති කෙටුම්පත් විශේෂ කමිටුවක අධ්‍යයනයට යොමු කර තිබෙනවා. එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විශේෂ ආර්ථික කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. සේවාවන් උදෙසා වූ ප්‍රථම විශේෂ ආර්ථික සේවා කලාපය පියයි. නාගරික සංවර්ධන අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය සහ චයිනා කොමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් සමාගම ත්‍රිපාර්ශ්වීය ගිවිසුමක් යටතේ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට කටයුතු කරනවා. ගොඩනැගිලි ඉදිකිරීම මේ වසරේ මැද ඇරඹීමට නියමිතයි. පළමු අදියර 2023 වසරේදී නිම කිරීමටයි අපේක්ෂා කරන්නේ. මෙතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ප්‍රගතිශීලී වෘත්තීය සමිති සංගමයේ නියෝජිතයන් අතර හමුවා කොටුව ජනාධිපති මන්ත්‍රියදී පැවැත්වුණා. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද එක්ව සිටියා. වෘත්තීය සමිතිය මුහුණ දෙන ගැටළු වලට කඩිනම් විසඳුම් දීම කෙරෙහි තම අවධානය යොමු කරන බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා. සුළු පිරිසකගෙන් එල්ලවන බාධානුතකා කාර්යක්ෂමව රාජ්‍ය සේවාවක් ස්ථාපනයට රජය කැප වී සිටින බවත් සාම්ප්‍රදායික වෘත්තීය ක්‍රියාකාරකම් වෙනුවට ජනතා අභිවෘද්ධියට ඉවහල් වන සංකල්පමය වෙනසක් වෘත්තීය සමිති අපේක්ෂා කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ගොඩනැගීමට නියමිත නව සඳානේ ලකුණු සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වය පිළිබඳ වාර්තාව හෙට දින ලබා දීමට නියමිතව තිබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පිහිටුවීමට නියමිත නව සන්ධානයේ ලකුණ සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වය පිළිබඳ වාර්තාව හෙට දිනේදී ලබා දීමට නියමිතව තිබෙනවා. නව සන්ධානයේ ලකුණ සම්බන්ධයෙන් දිගින් දිගටම ගැටලු මතුවීමත් සමග පවතින නීතිමය තත්ත්වය පිළිබඳ කරුණු වාර්තා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂීය නීතිඥ කණ්ඩායමක් පත් කරනු ලැබුවා. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාද මේ පිළිබඳව ඉදිරි කටයුතු විමර්ශනය වෙනුවෙන් පත් කර තිබෙනවා. මහා මැතිවරණයට තරඟ වදින නව සන්ධානයේ සලකුණ පිළිබඳව මේ වන විටත් අවසන් තීරණයකට එළඹ නොමැති අතර ඇතමුන් ප්‍රකාශ කරන්නේ එය හංසයා ලකුණ යටතේ තරඟ වැදීමට නියමිත බවයි. කෙසේ වෙතත් අලියා ලකුණ යටතේ හෝ හදවත ලකුණ යටතේද මහා මැතිවරණයට තරඟ වදින බවට මන්ත්‍රීවරුන් මත පළ කළා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණත් ඒ වගේම පුළුල් සන්ධානයත් නියත වශයෙන්ම ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට අවශ්‍ය සංවිධාන ශක්තිය ගොනු කරගෙන යන අපි තාමත් පැහැදිලිව ප්‍රකාශ කරේ අලිය ලකුණ ගන්න පුළුවන් නම් මේ සන්ධානට අරගෙන අනිවාර්යයෙන්ම අලිය ලකුණෙන් අපි තරඟ කළ යුතු වෙනවා. යම් කිසි විදියකින් අලියා ලකුණ ගැනීමේ යම් නීතිමය බාධාවක් තිබෙනවා නම් වෙනත් ලකුණකින් පුළුල් සන්ධානයක් හැටියට යන්න ඕන. හැබැයි අලියා වෙනම ඉල්ලන්න බෑ කියලා. සියලු දෙනාම එකඟත්වයකට ඇවිල්ලා තියෙනවා. සියලු දෙනාම එකතු වෙලා තරඟ කරන්න. ඉතින් මං හිතන්නේ බොහෝ දුරට හංසයා ලකුණෙන් තරඟ කරයි කියලා තමයි දැනට තියෙන තොරතුරු තිබෙන්නේ. අපි බෙදෙන්නේ නැතුව කැඩෙන්නේ නැතුව එක ලාංඡනයකින් අපි සියලු දෙනාම එක ලකුණක් යටතේ අපි තරඟ කරමු. එක්තරා පොදු මතයකට ඇවිල්ලා තියෙනවා. ගොඩක් වෙලාවට හංසයා හෝ හදවත කියන එක තමයි තියෙන්නේ. ගොඩක් වෙලාවට බර හංසයට. අලියා කවදාවත් අපිට අමතක කරන්නෙත් නෑ. අමතක කරන්නත් බෑ. ඒක අපි හදවතේ කොටපු දෙයක්. හැබැයි මේ වෙලාවේ අපිට අවශ්‍ය වෙන්නේ බලය ලබා ගැනීම. ඒ සඳහා මොන ක්‍රමයකින් හරි එන්නේ කවුද? වැඩපිළිවෙල හොඳ නම් එන පුද්ගලයා හොඳ නම් මං ඉල්ලා සිටින්නේ ඒගොල්ලන්ව පාර්ලිමේන්තුවට පත් කරගන්න. මේ අතර නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමට අදාළව මේ වන විට අයදුම්පත් 60කට වැඩි සංඛ්‍යාවක් මැතිවරණ කොමිෂන් සභාවට ලැබී තිබෙනවා. 2020 වසර සඳහා නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමට අයදුම්පත් කැඳවීමට මැතිවරණ කොමිෂන් සභාව මීට පෙර තීරණය කර තිබුණා. ඒ අනුව ලැබෙන අයදුම්පත් පිළිබඳව සලකා බැලීමක් සිදු කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ. නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීමේදී ප්‍රධාන නිර්ණායක කිහිපයක් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව අවධානය යොමු කරනු ලබනවා. ඉන් ප්‍රධානතම නිර්ණායකය වන්නේ අදාළ දේශපාලන ප්‍රවාහය වසර 4කට වැඩි කාල සීමාවක් ක්‍රියාකාරී දේශපාලනයේ නිරතව සිටීමයි. ඒ අනුව මැතිවරණ කොමිසම පවසන්නේ දැනට ඉදිරිපත් කර ඇති අයදුම්පත් අතුරින් බොහෝ ප්‍රමාණයක් ප්‍රතික්ෂේප වීමට ඉඩ ඇති බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව ගොඩනගෙන සන්ධානය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එළඹෙන 18 වනදා හමුවීමට නියමිතයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඇති කර ගැනීමට යෝජිත නව සංධානීය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් එළඹෙන අඟහරුවාදා දිනේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවටයි වාර්තා වන්නේ. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සංධානගත වීම පිළිබඳව මෙහිදී අවසාන එකඟතාවයට පැමිණීමට නියමිතයි. එමෙන්ම ඔවුන් තරඟ බදින ලකුණු සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය ප්‍රතිපත්ති වැඩ පිළිවෙල වෙනස් වෙන්නේ නැහැ. ගිය මැතිවරණයේ ගෝඨාභය මහත්තයාට විරුද්ධව කතර ගැව්වක් කමක් නැහැ. ගෝඨාභය මහත්තයාට විරුද්ධව රැස්වීමක් තිබ්බත් කමක් නැහැ. හැබැයි දැන් කැමතිනම් අපිත් එක්ක අත්දැක බලගන්න, දැන් කැමතිනම් රට හදන කණ්ඩායමේ සමාජිකයෙක් වෙන්න, එයත් එක්ක අපට අලුත් ගමනක් යන්නත් අපට පුළුවන්කම තියෙන්න ඕනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද වෙනකොට හොඳ නම්විසීලී මට්ටමින් ඒ නායකයෝ පොදු ජන එක්සත් පෙරමුණත් එක්ක පොහොට්ටුවත් එක්ක එකතු වෙලා කටයුතු කරන්න සූදානම්. ලකුණු පිළිබඳවත් දැන් ගැටලුවක් නැති මට්ටමට පත් වෙලා තියෙනවා. ජයග්‍රහණය කරන්න නම් අර ලකුණ මේ ලකුණ කියනට වඩා ජනතාවට හුරු ලකුණ සහ ජනතාව ආදරය කරන ලකුණ වෙනුවෙන් තමයි කැප වෙන්න තියෙන්නේ. අපි අද අහිංසක ආඩම්බරයක් දරනවා. අපි සහයෝගය දීපු, අපි දරපු මතය මෙරටේ 170,000 ක්‍රිකට් ප්‍රමාණය ජනතාව කොටාල් මාතර සම්නි දුස්. අපේ පළවෙනි ඉනිම ඉවරයි. දැන් අපි අපේ දෙවෙනි ඉනිම මහින්ද රාජපක්ෂ මහත්මයාගේ අග්‍රාමාත්‍ය ධූරයට එක්ක තුන්වෙනි වතාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වෙලා මේ මැතිවරණ ව්‍යාපාරේ මෙහෙවන. රටේ ජනතාවට දරාගත නොහැකි ලෙස බාණ්ඩ මිල ඉහළ යාම සම්බන්ධයෙන් රජය කරුණු පැහැදිලි කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහ්මාන් මහතා පවසනවා. සිරිකොත පක්ෂ මුලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා. ජනාධිපතිතුමාගෙන් අපි අහනවා, මේ ගහන එක පෙට්‍රල් ලීටරයකින් එක ඩීසල් ලීටරයකින් රුපියල් 12ක් අඩු කරලා දෙන්න පුළුවන්කම තියෙද්දි ඇයි මේක නවත්තන්නේ නැත්තේ කියන එක තමයි අපිට අහන්න තියෙන්නේ. බඩු මිලත් ඉහළ යනවා. මෙතන තියෙනවා මේ ග්‍රෑම් 100ක් තක්කාලි ගෙඩි තියෙන්නේ, ගෙඩි හතරයි තියෙන්නේ ග්‍රෑම් 100යි, රුපියල් 36යි. මේ පතෝල මේක ග්‍රෑම් 174යි. මේ සාමාන්‍යයෙන් අපි කියන්නේ පතෝල වගේ කියලා, එහෙම මේ ගුණකුත් නැහැ අගුණකුත් නැහැ. සාමාන්‍ය මේ අසනීප කට්ටියට දෙන කෑමක් මේක නේද? එතකොට මේක 74ක් වෙනවා. බටර් බෝංචි ග්‍රෑම් 100 වෙනවා රුපියල් 50ක්, 10ක් විතර වගේ තියෙනවා. මාළු මිරිස් වෙනවා ග්‍රෑම් 100 රුපියල් 49යි. මේ බලන්න කෑලි තුනයි තියෙන්නේ රුපියල් 85යි. 340 ගානක් තියෙනවා රුපියල් 85යි. 53යි. එක ගෙඩියයි තියෙන්නේ මේ මේ ඉතින් මාර තත්ත්වයක්. කොහමද මිනිස්සු මොකද්ද මේ කතා කරන්නේ? මේ ආණ්ඩුව කෑලි දෙකයි තියෙන්නේ රුපියල් 46යි. ඒ කියන්නේ එකක් වෙනවා රුපියල් 23ක් වෙනවා. සුබොණ්ඩත් මදි මේක. ආණ්ඩුව මේ ගැන මොකද කියන්නේ? COVID-19 වෛරසයේ නව ආසාදිතින් සංඛ්‍යාව චීනයේ සුළු වශයෙන් අඩුවීමක් දක්නට ලැබෙන බව එරටේ ජාතික සෞඛ්‍ය කොමිසමේ දත්තවලින් අනාවරණය වී තිබෙනවා. මේ අතර මෙම වෛරසය ආසාදනය වීමෙන් රෝගී වූ පුද්ගලින්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් පැවති විශේෂ පූජාවක් ඓතිහාසික අභයගිරිය රජමහා විහාරස්ථානයේදී පැවැත්වුණා. කොරෝනා හෙවත් COVID-19 දරුණු වෛරසයෙන් පීඩාවට පත් චීන ජනතාවට සහ ලෝකවාසීන්ට සෙත්පතා සංවිධානය කෙරෙනු සත්බුදු පූජාවක් සහ ආශිර්වාද පිරිත් දේශනාවක් ඒ පසුරුවේ අනුරාධපුර ඓතිහාසික අභයගිරි මහසෑ මළුවේදී පැවැත්වුණා. අභයගිරිය රජමහා විහාරස්ථානය ශ්‍රී ලංකා චීන බෞද්ධ මිත්‍රත්ව සංගමය හා එක්ව මෙම පින්කම සංවිධානය කර තිබුණා. ඒ අභයගිරිය රජමහා විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කල්ලජී රතනසිරි හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් චීන ජනතාව කොරෝනා වෛරසයෙන් ආසාදිත වෙච්ච මේ පරලෝකයේ සියලු දෙනාට පින් පෙත් අනුමෝදන් කිරීමටත්
එවගේම ආසාදිත වෙච්ච සියලු දෙනාටම එබඳු ආසාදිත තත්ත්වයෙන් ඉතා ඉක්මනින්ම මිදිලා නිරෝගී භාවයේ සුවපත් භාවයේ චිරජීවනයේ මුක්තා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරලා අත ලෝකේම තුරන් බවට පත් කිරීමට අවස්ථාව උදා වේවා කියලා කවුරුත් එක්ක සාදුකාරයක් දීලා මේ ප්‍රාර්ථනා කරා. කොරෝනා වෛරස් එක බින්රන් ඊජින් සල්ති ජෙන්කා කොරෝනා වෛරස් සීජේසන් මේ මේ වන් තීලා සොයි වොමන් ජු තාමන්දෝ සල්ති ජෙන්කා මෙම පින්කම සඳහා සියක් නමක් මහා සංඝරත්නය වැඩම කර සිටි අතර ශ්‍රී ලංකා චීන බෞද්ධ මිත්‍රත්ව සංගමේ සභාපති ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා සහ එම කාර්ය මණ්ඩලයද මෙම අවස්ථාව සඳහා සහභාගී වුණා. මෙතර කෝවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසයේ නව ආසාදිතයින් සංඛ්‍යාව චීනයේ සුළු වශයෙන් අඩුවීමක් දක්නට ලැබෙන බව එරට ජාතික සෞඛ්‍ය කොමිසමේ දත්තවලින් අනාවරණය වී තිබෙනවා. ගත වූ පැය 24ක කාලය තුළ චීනයෙන් සොයාගෙනු නව ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2009ක් වන අතර ඊට පෙර දින ආසාදිතයින් 2641ක් වාර්තා වුණා. මෙතර වෛරසය අසාධනය වීම හේතුවෙන් ජපාන වරායේ නැංගුරම්ලා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටින ඇමරිකානු පුරවැසියන් ගුවන් මගින් ආපසු සේව් ගම්බිම් බලා රැගෙනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව ජපානයේ ඇමරිකානු තනාපති කාර්යාලය සඳහන් කළා. පවතින තත්ත්වයේ මත චීනයේ බීජිං නගරය වෙත පැමිණෙන සියලුම දිනාට දින 14ක කාලයක් නිරෝධායන කටයුතු සඳහා යොමු වීම අනිවාර්ය කර තිබෙනවා. චීන මාධ්‍ය වාර්තා කළේ සෞඛ්‍ය සේවකයන් 1700 දිනකට වෛරසය අසාධ්‍ය වී ඇති අතර ඒ අතුරින් 6 දිනක මියගොස් ඇති බවයි. රෝගීන්ට ප්‍රතිකාර කිරීම සහ නිරෝධායන කටයුතු සඳහා භාවිතා කරන විශේෂ ඇඳුම් නිෂ්පාදනය 3 ගුණයකින් පමණ ඉහළ නැංවීමට චීනයට සිදු වී තිබෙනවා. ඒ හේතුවෙන් නිෂ්පාදන සමාගම් සිය සේවකීන්ගේ දෛනික සේවා කාලය පැය 15ක් දක්වා ඉහළ නැංවුවා ඇතැයි චීන මාධ්‍ය වාර්තා කර සිටිනවා. වෛරසය පැතිර යාම වළක්වා ගැනීම සඳහා ආපන ශාලාවල ආහාර ලබා ගැනීමේදී ස්වයං සේවාවට වැඩි ඉඩක් ලබා දී තිබෙනවා. එමෙන්ම චීනයෙන් පිටත රටවල් 30කට ආසන්න සංඛ්‍යාවකට කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් 19 වැළඳී ඇති අතර ඉන් ආසාදනය වී ඇති රෝගීන් සංඛ්‍යාව 500කට අධික බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එයින්ද පුද්ගලින් සිව් දිනක ජීවිතක්ෂයට පත් වී ඇති අතර ඔවුන් ප්‍රංශය, හොංකොං, පිලිපීනස් සහ ජපාන යන රටවල්වල පුද්ගලින් වනවා. විජය කුමාරතුංග මහතා වැනි දේශපාලකණීන් රටට අවශ්‍ය බව හිටපු ජනාධිපති නී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. ඒ සීතුව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ ප්‍රබල දේශපාලකණියකු මෙන්ම ශ්‍රී ලංකීය සිනමාවේ ජනප්‍රිය නළුවෙකු වන විජය කුමාරතුංග මහතාගේ 32 ගුණ සැමරුම් උත්සවය හිටපු ජනාධිපති නී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ සීතුවේ පිහිටි විජය කුමාරතුංග මහතාගේ පිළිරුව අභියසදී මෙම අවස්ථාවට හිටපු අමාත්‍යවරුන් වන ෆෙලික්ස් පෙරේරා සහ ජීවන් කුමාරතුංග යන මහතුරුන් මෙන්ම විජය කුමාරතුංග මහතාගේ රසිකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියා. මේ රටට අවශ්‍යයි විජේවාගේ දේශපාලකයෝ. අවංක දේශපාලනයෙන් හම්බ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැති තමාගේ අදහස් වෙනුවෙන් මැරෙන්න හරි සූදානම් මිනිස්සු අපිට අවශ්‍යයි. දැන් එහෙම මිනිස්සු නැහැ. රටේ නීතිය සැමට එකලෙස ක්‍රියාත්මක විය යුතු බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තන් පවසනවා. ඒ බහියකනේ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී ඇත්තතෙනෙම මේ වැලි පුජ්ජ මේ ඇත්තන්නේ මේ ගම් පුජ්ජවල් වෙලත් හොරතෙනින් හොරතෙනින් මේ ඇල් පුජ්ජවල් වල වැලි පුජ්ජ මන්තු කරගන්න. ඉතින් මේතන කතා දැම්මා කියලා ඒ ඇත්තන්ට ගුටි පුජ්ජ මන්තු කරනවා නම් ඒ ඇත්තන්ට තර්ජනේ මන්තු කරනවා නම් ඒතන මේ පරම්පරා පුජ්ජට මන්තු කරන ලොකුතෙනෙම නිග්‍රහව මේ රට පුජ්ජ රඳන මහහූර්ල මේ පරපුර ගැන කතා දමනවා නම් මේතන මේ පරිසරය ගැන කතා දමනවා නම් මේතන වලට නීතිය කියන එකම මන්දු වෙන්න ඕන. මේ බලවතාට එක නීතියක් දුප්පතාට එක නීතියක්
නීති පොජ්ජක් මන්දු වෙන්න එහෙම නීති දෙකමක් මන්දු වෙන එකම හොඳ කුදුයි. ඉතින් මේ අත්තු කතා දමන්නේ මේතන ඇයිරුකුලට මන්දු කරනවා නම් මේ රට පොජ්ජේ නායකයෝ මේතන ගැන ඒ අත්තන්ට සාධාරණයක් මන්දු කරන්න ඕනේ. හැබැයි මේ අත්තු කතා දමන මේ අත්තන්ට කතා දමන්න තිබෙන හැම තැනමකට මේතනට මේ අත්තු ජාත්‍යන්තරයටත් මේතන කතා දමන්න බලාපොරොත්තු වෙන මන්දු වෙනවා. රාත්‍රී පුවත් විකාශය අවසන්. තවතුණු සම්පත් දැනගැනීමට පිවිසෙන්නේ ලංකාවේ අංකයේ සිංහල වෙබ් අඩවිය www.sietanews.lk අපගේ වෙබ් අඩවියට. යලි කමෙවූ හෙටු දැසන 6ට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.